අයිබෝවන් තෙරුවන් සරණයි දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය හයවැනි පරිච්ඡේදය දෙවැනි කොටස සමත භාවනාව. සමත භාවනාව සහ විදර්ශනා භාවනාව හැඳින්වීම මිට කලින් පාඩමේදී අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි මේ පාඩමේදී සමත භාවනාවට අදාළ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ දහම් පාසල් අවසාන ශ්‍රේණියට අදාළ විෂය කරුණු මොනවද කියලා බලමු. පුද්ගලයාගේ සිත නිරන්තරයෙන් කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන්ගෙන් ආවරණ වී තිබේ. පංච නීවරණ ධර්ම අපි මේ වෙද්දී ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ පංච නීවරණ ධර්මයන්ගෙන් අපේ හිත නිතරම ආවරණය වෙලා තියෙනවා, වැහිලා තියෙනවා. එම ආවරණ ශක්තිය යටපත් කර දමා සංසිඳුවාලීම සමත නමින් හැඳින්වේ. හිතේ ආවරණය වෙලා තියෙන කාමච්ඡන්දාදී ආවරණ ශක්තියින් අකුසල ශක්තියින් සංසිඳුවාලීම සමතයකට පත් කිරීම, කුසල් සිත වර්ධනය කර ගැනීම තමයි සමත විදිහට හඳුන්වන්නේ. කුසල චිත්තස්ස ඒකාග්‍රතා සමාධි සමේතීති සමතෝ. ඔය විදිහට එක එක නිර්වචන වලින් සමත භාවනාව ගැන හඳුන්වලා තියෙනවා. කුසල චිත්තස්ස ඒකාග්‍රතා සමාධි, කුසල් සිතේ එකඟ බව සමාධිය සමත භාවනාව. එවැගේම සමේතීති සමතෝ, සිත සමාධිගත කර ගැනීම සමත භාවනාව සමත නමින් හඳුන්වනවා. ඒ සඳහා සිත අරමුණින් බැහැර වී නොදී එක්තැන් කොටගෙන නැවත නැවත වැඩීම සමත භාවනා නම්. සිත කුසල් අරමුණක පවත්වා ගැනීම සඳහා කුසල් සිතෙන් බැහැර නොවී පවත්වාගෙන යාම සඳහා නැවත නැවත හිත වැඩීම සමත භාවනාව. සමාධි භාවනා, චිත්ත භාවනා යන නම් වලින් හඳුන්වනුයේද මෙයයි. සමාධි භාවනා කියනවා, ඊට පස්සේ සමත චිත්ත භාවනා කියලා කියනවා. සමාධි භාවනා, චිත්ත භාවනා කියලා සමාධි භාවනාව සමත භාවනාව හඳුන්වනවා. ඒ නම් දෙකත් මතක තියාගෙන සමත භාවනාව හඳුන්වන තවත් නම් දෙකක් ගැන අපෙන් ඇහුවොත් විභාගෙට සමාධි භාවනා සහ චිත්ත භාවනා කියලා මතක තියෙන්නට ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සති හා සමාධි යන අංග දෙක සමත භාවනාව සඳහා උපයෝගී වේ. මෙතනදී වැදගත් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැක්වෙන සමත භාවනාවට අයත් වෙන අංග දෙක මොනවද කියලා මීට කලින් විභාගවලදී අහලා තියෙනවා. සති, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග දෙක සමත භාවනාව සඳහා උපයෝගී වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග දෙකක්. ඊට පස්සේ චිත්ත චෛතසික ධර්මයන් විවිධ වූ රූප ශබ්ද ආදී අරමුණු කරා පැතිරි විසිරී යනු නොදී තමන් තෝරාගත් එකම අරමුණක රඳවා පිහිටුවා තැබීම මානසික සාන්තිය සඳහා අත්‍යවශ්‍යයි. චිත්ත සහ සිත් සහ සිතිවිලි නිරන්තරයෙන්ම රූප ශබ්ද ආදී අරමුණු කරා විසිරලා පැතිරලා යනවා. ඒ විසිරලා පැතිරලා යන සිතිවිලි, එක එක අරමුණු කරා ගමන් කරන සිතිවිලි තමන් තෝරාගත් එකම අරමුණක රඳවා ගැනීම මනස සංවර කර ගැනීමේදී සිදු කරනවා, සාන්තිය උදා කර ගන්නට හේතු වෙනවා. ඉතින් සීල සංවරයෙන් තොරව මෙය කළ නොහැකි මාර්ගාංග අතර පළවෙනි අංගය තමයි සීලය. සීලයක පිහිටන පුද්ගලයා, එයින් භාවනාභිලාෂී පුද්ගලයා විසින් ප්‍රථමයෙන් සීල සංවරය ඇති කරගත යුතුයි. පළවෙනියටම කළ යුත්තේ සීල සංවරය ඇති කරගන්න එක. කල්යාණ මිත්‍රයෙකු වෙත එළඹ ඔහු විසින් නිර්දේශ කරනු ලබන කර්මස්ථානයක් අනුව සිත වැඩීමට උත්සුක විය යුතුයි. සීලයක් සමාදන් විය යුතුයි. ඉන් අනතුරුව කල්යාණ මිත්‍රයන් වහන්සේ නම කල්යාණ මිත්‍රයෙකු විසින් ලබා දෙනු ලබන නිර්දේශවලට අනුව කර්මස්ථානයක් ලබා ගන්නට ඕන. එක එක චරිතවලට ගැළපෙන කර්මස්ථාන සමත භාවනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් රාග චරිතයක් නම් ඒ රාග චරිතයට පිළිකුල් භාවනාව, පිළිකුල් සහගතව ශරීරය පිළිබඳව මෙනෙහි කිරීම ආදී කර්මස්ථාන තමයි ලබා දිය යුතු වෙන්නේ, ඒ පුද්ගලයාට ගැළපෙන විදිහට, අනුරූප වෙන විදිහට. ඉතින් ඒ විදිහට කර්මස්ථාන ලබාගෙන සමත භාවනාව සිදු කරන්නට පුළුවන්. කර්මස්ථාන යනුවෙන් අදහස් කරන්නේ සිත එකඟ කර ගැනීම සඳහා උපයෝගී කරගන්න අරමුණි. නැවත වතාවක් බලන්න. කර්මස්ථාන
කමටහන් කියලා අපි අහලා තිනවා නිතරම. මේ කර්මස්ථාන කියන්නේ මොනවද, කමටහන් කියන්නේ මොනවද කියලා ඇහුවොත් අපේ පිළිතුර වෙන්නට ඕන සිත එකඟ කර ගැනීම සඳහා උපයෝගී කරගන්නා අරමුණු තමයි කර්මස්ථාන කියන්නේ. සිත එකඟ කර ගැනීම සඳහා උපයෝගී කරගන්නා වූ අරමුණු රාශියක් පවතිනවා. සමත භාවනාවට වෙනමත්, ඒ වගේම විදර්ශනා භාවනාවට වෙනමත් විදිහට මේ කමටහන් කර්මස්ථාන අරමුණු ලබා ගන්න පුළුවන්. ආනාපානසතිය කර්මස්ථානයක් කමටහන් වන්නේ ආස්වාස ප්‍රාස්වාස දෙක සිත එකඟ කර ගැනීම සඳහා යෝගී අරමුණක් කරගන්න හේනි. ආනාපාන සතිය කර්මස්ථානයක්. අනුස්සති භාවනාවල එක අනුස්සතියක් තමයි ආනාපාන සති කියන්නේ. ඉතින් ආස්වාස ප්‍රාස්වාස දෙක පිළිබඳව සිත එකඟ කර ගැනීම සඳහා උපයෝගී කරගන්නා වූ අරමුණක් තමයි ආනාපාන සති කියන්නේ. සෑම තැනක්ම භාවනාවට සුදුසු නොවේ. පළවෙනියටම සීලයක පිහිටෙනවා. ඊට පස්සේ කාගේ හරි අවවාද අනුශාසනාවලට අනුව කර්මස්ථානයක් තෝරා ගත යුතුයි. කර්මස්ථානයක් තෝරා ගනිද්දී එක කර්මස්ථානයක් තමයි ආනාපාන සති කියන්නේ. ඒ විදිහේ අරමුණක් අරගෙන හැමතැනකදීම භාවනාව කරන්නට බෑ. භාවනාව සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගත යුතුයි. නානා පලිබෝධයන්ගෙන් තොර යෝග්‍ය පරිසරයක් තෝරා ගැනීම කර්මස්ථානාචාර්යවරයාගේ උපදෙස් අනුව කළ යුත්තකි. නොයෙක් පලිබෝධ තියෙන්න පුළුවන්, නොයෙක් බාධක සහිත තැන් තියෙන්න පුළුවන්. එහෙම බාධක සහිත තැන් තෝරාගන්නේ නැතිව බාධක රහිත තැන්, පලිබෝධ රහිත තැන් තෝරා ගත යුතුයි. ඒ සඳහා කර්මස්ථානාචාර්යවරයා පිළිබඳවත් ඔබ මතක තියාගන්න. කර්මස්ථානාචාර්යවරයා කියන්නේ භාවනානුයෝගී යෝගාවචරයාට අනුශාසනා කරමින් ඒ පුද්ගලයාට සුදුසු අරමුණු ලබා දෙන භික්ෂුන් වහන්සේ තමයි, උපදේශකයන් වහන්සේ තමයි කර්මාචාර්යවරයා කියන්නේ, කර්මස්ථානාචාර්යවරයා කියන්නේ. ඉතින් යෝගාවචරයා රාග දෝෂ මෝහ ශ්‍රද්ධා බුද්ධි විතක්ක. යෝගාවචරයා කියන්නේ භාවනානුයෝගී පුද්ගලයා භාවනා කරලා කෙලෙස් සංසිඳවා ගන්නට, සමාධිගත සිතක් ඇති කර ගන්නට උත්සාහ කරන භාවනානුයෝගීව සිටින පුද්ගලයා. ඉතින් මේ යෝගාවචරයා චරිත හයකින් යුක්තයි. මේ හයෙම යුක්ත වෙන්නේ නැහැ හැම කෙනාම. ඒ වුණත් මේ හයටම අදාළ යෝගාවචරයෙන් ඉන්න පුළුවන්. සමහරු රාග චරිතය, සමහරුන්ගේ චරිතය දෝෂ චරිත, සමහරුන්ගේ චරිත මෝහ චරිත, සමහර අයගේ චරිත ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියලා මේ විදිහට යන චරිතයන්ගෙන් කවරක් බහුල කොට ඇද්දැයි විමසා ඒට ගැළපෙන කමටහන් හා පරිසරයක් හඳුන්වා දී භාවනාව කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම කල්‍යාණ මිත්‍රයාගේ යුතුකම වන්නේ. මේ වගේ එක එක චරිත දරන අයට මේ එක එක චරිතවල ලක්ෂණ අනුව ගැළපෙන කර්මස්ථානයක් පරිසරයක් හඳුන්වා දීම, භාවනා කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම තමයි කර්මස්ථානාචාර්යවරයා විසින් සිදු කරන්නේ. සමත භාවනා සඳහා අරමුණු වශයෙන් කර්මස්ථාන 40ක් බෞද්ධ සම්ප්‍රදාය තුළ දක්නට ලැබේ. එනම් කර්මස්ථාන විදිහට 40ක් බෞද්ධ ඉගැන්වීමේ තියෙනවා සමත භාවනාව සඳහා. සමත භාවනාව සඳහා කර්මස්ථාන කොපමණ තියෙනවද කියලා ඇහුවොත් අපිට පිළිතුරු දීම සඳහා මතකයේ තියෙන්නට වෙනවා කර්මස්ථාන 40ක් තියෙනවා. ඒ කර්මස්ථාන 40 සමත භාවනාවේ කර්මස්ථාන පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න කිව්වොත් අපිට කියන්න පුළුවන් සමත භාවනාව සඳහා කර්මස්ථාන 40ක් පවතිනවා. ඒ කර්මස්ථාන වර්ගීකරණයකට ලක් කරනවා දසකසින, දසාසුභ, දසානුස්සති, චතු බ්‍රහ්ම විහාර, චතු ආරූප, ආහාරයෙහි පටික්කුල සංජාව, චතු ධාතු අවත්තාන යනුවෙන් කියලා. මේ විදිහේ කර්මස්ථාන 40 වර්ගීකරණයට පත් වෙලා තියෙනවා කියලත් කියන්න පුළුවන්. දස කසින 10යි, දස අසුභ 10යි, දස අනුස්සති 10යි. අපි ඉස්සෙල්ලා කතා කරපු ආනාපාන සතියත් අන්තර්ගත වෙන්නේ මේ දස අනුස්සති කියන කොටසේ. චතු බ්‍රහ්ම විහාර, සතර බ්‍රහ්ම විහරණ,
චතු ආරුප්ප ආරුප්ප හතරක් ආහාරයේ පරික්කූල සංඥාව චතු ධාතු අවත්තානි කියන මේ කර්මස්ථාන 40 තමයි සමත භාවනාව සඳහා භාවනා අරමුණු විදිහට බෞද්ධ දේශනාව තුළ උගන්වන්නේ. භාවනාවේ සාර්ථකත්වයේ රඳා පවතිනුවේ මේවා අතුරෙන් අනුරූප වූ කමඨහන් තෝරා ගැනීම මතයි. මේ අතරින් අපිට පුළුවන් අපේ චරිතයට ගැළපෙන කර්මස්ථානයක් ලබා ගන්න. අනිවාර්යයෙන්ම චරිතයට ගැළපෙන කර්මස්ථානයක්ම ලබා ගත යුතුයි. එහෙම නැත්නම් භාවනාව මගින් ලබන ප්‍රතිඵලය ලබා ගන්නට බැහැ. සම්බෝධි ඥානය සඳහා අනේක දුෂ්කර වෘත සමාදානයෙන් නිරර්ථක වෙහෙසක් ලද සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අවසන්හිදී තමන් කුඩා කල පුරුදු කළ වප්මගුල් දිනයකදීද ක්‍රියාත්මක කළ ආනාපානා සතිය මුල් තැනට ගත්හ. නිරර්ථක දුෂ්කර ක්‍රියාවක යෙදුනා බෝධිසත්වයන් වහන්සේ සෑහෙන කාලයක් එහෙම නිරර්ථක භාවනාවක යෙදුණු අරමුණක යෙදුණු බෝසතාණන් වහන්සේ අවසානයේදී වප්මගුල් දිනේදී තමන් කරපු ආනාපාන සති භාවනාව මතක් කළා. ඒ ආනාපාන සති භාවනාව අනුව තමයි සිත සමාධිගත කරගන්නට යෙදුනේ. ඉන් අනතුරුව තමයි විදර්ශනාව පහළ කරගත්තේ. සමත භාවනාවට අයත් බෝසතාණන් වහන්සේ දඹ සෙවනේදී වඩන ලද භාවනා කර්මස්ථානයේ කුමක්ද? ආනාපාන සති කර්මස්ථානයේ. මෙය අයත් වන්නේ කුමන කොටසටද? සමත භාවනාවේ විවිධ වර්ගීකරණයන් ඇති අතර ආනාපාන සති අයත් වන්නේ කුමන කර්මස්ථාන ගොඩටද කියලා ඇහුවොත් අපිට පුළුවන් කියන්නට පුළුවන් වෙන්නට ඕනි දස අනුස්සති අතරට ඇතුළත් වෙන කර්මස්ථාන අරමුණක් භවනා අරමුණක් තමයි ආනාපාන සති භාවනාව කියන්නේ ආනාපාන සති කියන්නේ කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. චුල්ලපන්තකාදී ශ්‍රාවකයන් සඳහා කමඨාන් දී ඇති ආකාරයේද මෙහිදී සිහිපත් කළ හැකිය. චුල්ලපන්තක හාමුදුරුවන්ගේ කතාව චුල්ලපන්තක හාමුදුරුවන්ට කමඨාන් දුන්නේ රජෝහරණන් රජෝහරණන් විදිහට මෙනෙහි කරමින් භාවනා කරන්නට තමයි බුදුරජාණන් වහන්සේ කර්මස්ථාන ලබා දුන්නේ කමඨහන් ලබා දුන්නේ. ඉතින් එතකොට ඒ විදිහටත් කර්මස්ථාන ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. එතනදී සිදු කරන්නේ පිළිකුල් සහගත අරමුණක්. ශරීරයේ තියෙන දූවිලි ශරීරයේ තියෙන රජස් ජරාව අර සුදු පිරුවටේට සුදු රෙදි කැබැල්ලට එකතු වෙනවා මෙනෙහි කරලා අනිත්‍ය පහල් කරගෙන අනිත්‍ය මෙනෙහි කරගෙන අනිත්‍ය අවබෝධ කරගෙන තමයි අවසානයේදී චුල්ලපන්තක හාමුදුරුව විදර්ශනාව පහල් කරගත්තේ. කෙලෙස් සංසිඳවන තත්වයට පත් වුණි. සමත භාවනාවේ ප්‍රතිඵල සමත භාවනාව අපි මුලින් සඳහන් කරපු අරමුණු 40ට අනුව විවිධ චරිතවලට ගැළපෙන විදිහේ භාවනාවක නිරත වුණාම ඒට අනුරූප වෙන විදිහට පුළුවන්කම තියෙනවා හිත සමාධිගත කරගන්න. රාගාදී කෙලෙස් වලින් බරිත පුද්ගලයාට මානසික සනසුමක් කිසිවිටක නැත. රාගාදී කෙලෙස් වලින් බර වෙලා ඉන්න අයට මානසික සනසීමක් කිසිම අවස්ථාවක ලැබෙන්නේ නැහැ. කිසිවකිනුදු සෑහීමකට පත් නොවේ, සෑහීමක් නොවේ. රාගාදී කෙලෙස් වලින් බරිත වෙලා ඉන්න පුද්ගලයෝ මානසික සනසීමක් ලබන්නේ නැහැ. කිසිම දෙයකින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඊට හේතුව කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන්ගෙන් සිතීමේ ශක්තිය ආවරණී වී ඇති හේයි. කාමච්ඡන්ද ආදී අරමුණු වලින් හිත ආවරණය වෙලා තියෙන හින්දා තමයි සිතීමේ ශක්තිය ආවරණී කරලා තියෙන හින්දා යහපත් වූ අරමුණු හිතන්නට බෑ. ඒ නිසා කාමච්ඡන්ද ආදී පංච නීවරණයන්ගෙන් හිත ආවරණය වෙලා තියෙන තාක්කල් අසහනයෙන් සෑහීමකට පත් නොවී පුද්ගලයා කටයුතු කරනවා. එම ධර්මයන්ගෙන් මිදෙන ප්‍රමාණයට සැනසුම හා සහන ලබාගත හැකි වේ. එම ධර්මයන්ගෙන් මිදෙන ප්‍රමාණයට සැනසුම හා සහන ලබාගත හැකි වේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්ම නැති කරන තරමට සැනසීම හිතේ සහනය උදා කරගන්නට පුළුවන්.
ලෞකික ජීවිතය තුළදී ලද හැකි කාමරූපාරූප භූමිවලට අයත් ධ්‍යාන සම්පත්ති ආදියද ඉද්දිවිදාදී පංචවිද අභිඥාද ඉද්දිවිද දිබ්බසෝත දිබ්බචක්කු පරචිත්ත විචානන පුබ්බේ නිවාස අනුස්සති කියන මේ පංච අභිඥා ලබා ගන්නටත් පුළුවන්. කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ කාම ලෝකේ තියෙන ධ්‍යාන රූප ලෝකේ තියෙන ධ්‍යාන අරූප ලෝකේ තියෙන ධ්‍යාන කාම ලෝකයේදී අපට පුළුවන් සමාධිගත සිත ඇති කරගන්න. රූපාවචර ධ්‍යාන අපි කතා කළා මීට කලින් පාඩම් වලදී, චිත්ත කියන කොටසේ සහ රූප කියන කොටසත් අරූප කියන කොටසේදී අභිධර්මයේදී මේ පිළිබඳව කතා කරලා තියෙනවා. එනිසා මේ භූමි වලට අයත් ධ්‍යාන ලබා ගන්න පුළුවන්. පළවෙනි ලෞකික ජීවිතය තුළ කාම රූප අරූප කියන භූමි වලට අයත් ධ්‍යාන ලබා ගන්න පුළුවන් සමත භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට. ඊට අමතරව ඉද්දිවිදාදී ඉද්දිවිද දිබ්බසෝත දිබ්බචක්කු පරචිත්ත විචානන පුබ්බේ නිවාසානුස්සති කියන පංච අභිඥා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා සමත භාවනාවේ ප්‍රතිඵල විදිහට. සමත භාවනා මාර්ගයෙන් ලද හැකි උසස් ප්‍රතිඵලයෝය. සමත භාවනාවෙන් ලබා ගන්න පුළුවන් උසස් ප්‍රතිඵලය තමයි කාම ලෝකයේදී හිත සමාධිගත කර ගැනීම, හිත සංවර කර ගැනීම, හිත සැනසීමට පත් කර ගැනීම, රූපාවචර ධ්‍යාන ලබා ගැනීම, අරූපාවචර ධ්‍යාන ලබා ගැනීම, ඉද්දිවිද ආදී පංච අභිඥාවන් ලබා ගැනීමත් කරන්න පුළුවන් සමත භාවනාව වැඩිම තුලින්. ප්‍රාග් බෞද්ධ යුගයේදී පවා සමතය පිළිබඳව අවබෝධය ලබා විශිෂ්ට ශක්තියෙන් ලබාගත් ඍෂිවරු භාරතයේ වූහ. ප්‍රාග් බෞද්ධ යුගයේදී කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ඉඳලම සමතය පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණු අය ඉඳලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කාලදේවල තාපසයා, සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බැලීම සඳහා ආපු සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ කුඩා කාලයේදීම තමයි ඔහු කලුරිය කරන්නේ. ඉතින් මේ අසිත තාපසතුමා පවා අෂ්ට සමාපatti ධාරී තාපසයෙක් හැටියට තමයි ධර්ම සාහිත්‍ය තුළ සඳහන් වෙන්නේ. එතකොට බුදුදහම පහළ වෙන්නට කලින් ඉඳලා ප්‍රාග් බෞද්ධ යුගයේදී ඉඳලා පැවතුණු භාවනා ක්‍රමයක් තමයි සමත භාවනා ක්‍රමය කියන්නේ. හිත සමාධිගත කර ගැනීමේ සමාධි භාවනා ක්‍රමය බෞද්ධ යුගයටත් පෙර සිට පැවති අවස්ථාවක්. අසිත දේවල ආලාර කාලාම අසිත තාපසයා, අසිත කාලදේවල තාපසයා, ආලාර කාලාම උද්දකරාම පුතාදී ඍෂිවරු කෙලෙස් සමතය කොට පංච අභිච්ඡාහා ධ්‍යාන සමාපatti ලබා වාසය කළ අයුරු බෞද්ධ සාහිත්‍යයේ ප්‍රකට කරුණකි. ආලාර කාලාම කියන බෝධිසත්වයන් වහන්සේට උගන්වපු, සත්‍ය සොයාගෙන ගියපු කාලේ උගන්වපු ගුරුවරයා, ඊට පස්සේ තවත් ගුරුවරයෙක් හම්බුණා උද්දකරාම පුත්ත කියලා. මේ දෙන්නත් අෂ්ට සමාපatti සහ පංච අභිඥාධාරී පිරිසක් විදිහටයි හැඳින්වෙන්නේ. අපෙන් ඇහුවොත් සමත ප්‍රාග් බෞද්ධ යුගයේ බුදුදහම පහළ වීමට පෙර සිට සමත භාවනාව පැවත එන අතර ඒ සඳහා උදාහරණ කිහිපයක් දක්වන්න කිව්වොත් අසිත තාපසයා හෙවත් කාලදේවල තාපසයා අෂ්ට සමාපatti ධාරී වීම, ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන දෙදෙනා සමාපatti ධාරීන් ලෙස කටයුතු කිරීම කියලා පිළිතුරු දෙන්න පුළුවන්. බුද්ධ සම්පන්න පෘථග්ජනයන් ලෙස හැඳින්වෙන ඔවුහු ධ්‍යාන සමාපatti ප්‍රතිලාභයේ පරම සුවය ලෙස සලකා එයින් සැනසුණහ. බුද්ධ සම්පන්න පෘථග්ජනයන් විදිහට බුද්ධ සම්පන්න පෘථග්ජනයෝ විදිහට තමයි මේ අයව හඳුන්වන්නේ. මේ අය ධ්‍යාන සමාපatti ප්‍රතිලාභයේ කරගෙන ධ්‍යාන සමාපatti ඇති කරගෙන පරම සුවයේ විදිහට මේ සුවය සලකන්නට යෙදුණා. මේක තමයි නිවැරදිම මිදීම කියලා ඒ අය කල්පනා කළා. අභිඥා නම් එරදි ප්‍රාතිහාර්ය දැක්වීමේ හැකියාව ඉද්දිවිද. මේවා මතක තියාගත යුතුයි. පංච අභිඥා නම් කරන්න කිව්වොත් අපිට කියන්න වෙනවා එරදි ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව ඉද්දිවිද, දිව්‍යමය කන් ඇති බව දිබ්බසෝත, අනුන්ගේ සිත් දැනගැනීමේ හැකියාව පරචිත්ත විචානන, පෙර ආත්ම භවයන් දැකීමේ හැකියාව
පුබ්බේ නිවාසානුස්සති දිවස් ඇති බව කියන මේ දිබ්බ චක්කු. නැවත වතාවක් බලමු. පංචවිඥා අර්ධි ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව, ඉද්දිවිද දිව්‍යමය කන් ඇති බව, දිබ්බසෝත අනුන්ගේ සිත් දැනගැනීමේ හැකියාව, පරචිත්ත විජානන ඥානය, පෙර ආත්ම භාවයන් දැකීමේ හැකියාව, පුබ්බේ නිවාස අනුස්සති දිවස් ඇති බව, දිබ්බ චක්කු ඥානය කියන පංච අභිඥාවන්. ප්‍රථම, ද්විතීය, තෘතීය හා චතුර්ථ ධානයන් ධානයෙන් ධ්‍යාන සතරකි. ප්‍රථම ධානය අපි මුලින් කිව්වා රූපාවචර අරූපාවචර ආදී ධ්‍යාන. මේ කියන ධ්‍යාන තමයි ඇති කරගන්න පුළුවන්. ප්‍රථම ධ්‍යානෙ, ද්විතීය ධ්‍යානෙ, තෘතීය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියන ධ්‍යාන හතර සමත භාවනාවේ ප්‍රතිඵල විදිහට ලබා ගන්න පුළුවන්. ඒ රූපාවචර ධ්‍යාන. ප්‍රථම ධ්‍යානෙ, ද්විතීය ධ්‍යානෙ, තෘතීය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියන්නේ රූපාවචර ධ්‍යාන. ඊට පස්සේ තියෙනවා ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන අරූපාවචර ධ්‍යාන හතර. අෂ්ට සමාපatti කියන්නේ මේවට රූපාවචර ධ්‍යාන හතරයි. පඨම ඥාන, ද්විතිය ඥාන, තතිය ඥාන සහ චතුත්ථ ඥාන කියන මේ ධ්‍යාන හතර රූපාවචර ධ්‍යාන. ඊට පස්සේ ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන අරූපාවචර ධ්‍යාන. යන අරූපාවචර සමාපatti සතරද ඒට එක්කොට අෂ්ට සමාපatti නම් කොට ඇත. අෂ්ට සමාපatti විදිහට මේ අට නම් කරලා තියෙනවා. අෂ්ට සමාපatti නම් කරන්න කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ විදිහට සමත භාවනාවේ කර්මස්ථාන 40ට අනුව එක අරමුණක් අරගෙන කල්යාණ මිත්‍රයින් වහන්සේ නමකගේ අවවාද අනුශාසනා පරිදි සුදුසු චරිතයක්, චරිතයට සුදුසු අරමුණ තෝරාගෙන භාවනා කරලා ලබා ගන්නා වූ අෂ්ට සමාපatti. එවගේම කර්මස්ථාන සමත භාවනාවේ කර්මස්ථාන පිළිබඳව, සමත භාවනාව පිළිබඳව, සමත භාවනාවේ ප්‍රතිඵල පිළිබඳව, සමත භාවනාව ලෞකික ජීවිතයේ සාර්ථකත්වය සඳහා සමාධිගත සිතක් ඇති කර ගැනීම සඳහා වැදගත් වෙන ආකාරයත් විභාගවලදී නිතර අහලා තියෙන ප්‍රශ්නයක්. මේවා ඇසුරෙන් ලෞකික වශයෙන් චිත්ත ඒකාග්‍රතාව මුල් කරගෙන ලද හැකි උසස්ම ලෞකික සුවය ළඟා කරගත හැකිය. උසස්ම ලෞකික සැපේ ළඟා කරගන්නට පුළුවන් සමත භාවනාවේ. විදර්ශනා භාවනාවෙන් කරන්නේ ලෝකෝත්තර සැපය. එහෙම නැත්නම් සසරින් මිදීම තමයි සිද්ධ වෙන්නේ, කෙලෙස් සම්පූර්ණ වශයෙන් නැති කර ගැනීම. එහෙනම් මේ කියපු කර්මස්ථාන අතරින් සිතේ එකඟ බව, කුසල් සිතේ එකඟ බව ඇති කර ගැනීම සඳහා මනස සංවර කරගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඒ තොරතුරු විස්තර ටික තමයි සමත භාවනාව සම්බන්ධයෙන් අපිට කතා කරන්නට තියෙන්නේ. ඉතින් අපි මේ කතා කරන්නේ පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව තුලින්. අපේ නාලිකාවේ ලෝගෝ එක මෙන්න මේ විදිහට පහතින් වීඩියෝ එකට පහතින් ඔබට පේන්න තියෙනවා. ඒක ක්ලික් කරාම අපේ නාලිකාවට ඔබට යන්න පුළුවන්. ඒ නාලිකාවට ගියාම ප්ලේලිස්ට් එක තියෙනවා. ඒ ප්ලේලිස්ට් එක ක්ලික් කරාම ප්ලේලිස්ට් එකේ තියෙනවා අපි දාන වීඩියෝ පාඩම් සියල්ලක්ම. බෞද්ධ සංස්කෘතිය, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිච්ඡය, ඒ වගේම ඊට අමතරව සාසන ඉතිහාසය, බුද්ධ චරිතය කියන මේ පොත්වලට අදාළ පාඩම් වෙන වෙනම දාලා තියෙනවා. ඔබට තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඩවුන්ලෝඩ් කරගන්නටත් පුළුවන්කම තියෙනවා. තාමත් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙතන තියෙන බෙල් අයිකන් එකට ඉස්සරහා මේ තියෙන ලෝගුවට ඉස්සරහා මේ වගේ බටන් එකක් තියෙනවා. මේ පැත්තේ තමයි තියෙන්නේ. ඒක ක්ලික් කළාම මෙන්න මේ වගේ අයිකන් එකක්, බෙල් එකක් එනවා. ඒ බෙල් එක එබුවම මෙන්න මේ වගේ වැටෙනවා. එතකොට ඔබට පුළුවන් දුරකථනයටම අපි දාන පාඩම් දාපු සැනින් දැනගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. පහතින් අපි ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එක හරහත් අපේ නාලිකාවටම තමයි ඇතුළු වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් දහම් පාසල් අවසාන පාඩම් හා ප්‍රශ්නෝත්තර, බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිච්ඡය 6 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි කොටස අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. විදර්ශනාව පිළිබඳව, බෞද්ධ විදර්ශනා භාවනා ක්‍රමය පිළිබඳ තොරතුරු ඊළඟ පාඩමේදී අපි සාකච්ඡා කරමු. මේ පාඩම් වලට අදාළ තොරතුරු ඔබ මේ පාඩම් නරඹන ගමම්ම පාඩම් කරගන්න
සමත භාවනාවේ කර්මස්ථාන වර්ගීකරණය වෙන ආකාරය, කර්මස්ථාන කීයක් තියෙනවද, ඒ වගේම සමත භාවනාව කියන්නේ මොකක්ද, සමත භාවනාවේ ප්‍රතිඵල මොනවද, අෂ්ඨ සමාපatti, පංච අභිඥා, පංච නීවරණ ධර්ම මොනවද, ඔය විදිහට ඔබ අවධානය යොමු කරමින් කටයුතු කළ යුතුයි. එසේනම් ඊළඟ පාඩමෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.